යුක්‍රේනයේ කියව් ඇතුළු නගර ගණනාවකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවේ ජීවිතහානි සහ තුවාල ලැබීම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි හෙළි කර තිබෙනවා. එ අනුව කියව් නගරයේ මරණ 23ක් ඇතුළුව සමස්ත මරණ 41ක් සහ තුවාලකරුවන් 69ක් වාර්තා වී ඇති බවයි නිවේදනය කළේ. ප්‍රහාරවලින් පසු අතුරුදන් වුවන් සොයා මේ දක්වා සුන්බුන් ආශ්‍රිතව මෙහෙයුම් සිදුකරන බවද හෙළි කර තිබෙනවා. කියව්හි විශාලතම ළමා රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් 17 දෙනෙකු මිය ගිය බවයි යුක්‍රේනයේ රාජ්‍ය හදිසි සේවය නිවේදනය කළේ. ක්‍රයිව්රී වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසු මේ දක්වා විදුලි බිඳ වැටීම් ක්‍රියාත්මක බවද නිවේදනය කළා. යුක්‍රේන හමුදා නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ මෙහිදී කැලිබර් සහ ඉස්කැන්ඩර් වර්ගයේ මිසයිල අඩු උන්නතාංශයක් ඔස්සේ ඉලක්ක වෙත එල්ල කර ඇති බවයි. මේ හේතුවෙන් මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට බාධා සිදුව පැවති බවයි අනාවරණ කළේ. මේ අතර යුක්‍රේනයේ තීරණාත්මක චසී ව්‍යාර් නගරෙන් රුසියානු හමුදා අත්කරගත් භූමි කලාපය යුක්‍රේන හමුදා විසින් යළි අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඩීප් ස්ටේට් නවතම වාර්තාවකින් අද සඳහන් කළේ යුක්‍රේන හමුදා ආරම්භ කළ නව ප්‍රතිප්‍රහාරයක් මගින් චසී ව්‍යාර්හි මෙම භූමිය මුදාගත් බවයි. ගත වූ දිනේ රුසියානු හමුදා සිදු කළ ප්‍රහාර මගින් මුල්වරට චසී ව්‍යාර් දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ජයග්‍රහණ වාර්තා කළ බවයි හෙළි කර තිබුණේ. ඩොනෙට්ස් නගරයට නිරත දෙසින් සහ බටහිර සැපරුෂියා ප්‍රදේශයෙන්ද රුසියානු හමුදා ජයග්‍රහණ වාර්තා කළ බවයි හෙළි කර ඇත්තේ. මේ දක්වා කලාපය තුළ රුසියානු ප්‍රහාරය ක්‍රියාත්මක අතර චසී ව්‍යාර්හි ප්‍රබල යුක්‍රේන ප්‍රතිවිරෝධයක් වර්ධනය කරමින් ඇති බවයි අනාවරණ කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ යුක්‍රේන හමුදාවට අයත් හයිමාස් පද්ධති තුනක් දිනය තුළ වනසා දැමූ බවයි. මෙම පද්ධතීන් සමග ඒවා සම්බන්ධයෙන් වගකීම බහරව සිටි විදේශීය විශේෂඥයන් දස දෙනෙකුද ඝාතනය කර ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. යුක්‍රේන හමුදා දෛනික වාර්තාවෙන් සඳහන් කළේ ඔක්රොව්ස් පෙරමුණේ ඔචර්ටිනෝ ජනාවාසය තුළ රුසියානු හමුදා බටයන් සිය ගණනක් වටලා සිටින බවයි. වේගවත් ප්‍රහාරයක් සඳහා ඉදිරියට ගමන් කළ රුසියානු බට කණ්ඩායමක් සම්පූර්ණයෙන් වටලා පහර දෙමින් සිටින අතර මේ දක්වා සන්නද්ධ රථ ගණනාවක් විනාශ කළ බවද සඳහන් කළා. පොක්‍රොව්ස් පෙරමුණේ වඩා දරුණු සටනක් පවතින අතර රුසියානු හමුදා ඉදිරි ගමන මේ වන විට වළක්වා ඇති බවයි නිවේදනය කළේ. මේ සමග ප්‍රහාරක යානා භාවිත කරමින් සිය හමුදා මුදා ගැනීමට රුසියානු හමුදා දැරූ වෑයම තුළ ප්‍රහාරක යානයක්ද විනාශ කළ බවයි හෙළි කර ඇත්තේ. චසී ව්‍යාර් පෙරමුණේ රුසියානු හමුදා ඉදිරි ගමන වැළැක්වීමේ නව ප්‍රහාර අරඹා ඇතැයිද දැනුම් දී තිබෙනවා. රුසියාවේ වොරනෙසි තවත් ඉන්ධන ගබඩාවක් වෙතද අද දිනේ ඩ්‍රෝන ප්‍රහාර සිදු කළ බවයි නිවේදනය කළේ. රුසියානු හමුදාවේ දෛනික වාර්තාව මගින් ප්‍රකාශ කළේ යුක්‍රේන හමුදාවේ ක්ෂේත්‍ර පතුරම් ගබඩා 7ක් වෙත දිනය තුලදී පහර දුන් බවයි. පොක්‍රොව්ස්, චසී ව්‍යාර්, ලුහාන්ස්, කූපියන්ස්, කාර්කිව් සීමාව සහ සැපරුෂියා බටහිර කලාප තුළින් රුසියානු මෙහෙයුම් වේගවත් කරමින් ඇති බවයි හෙළි කර ඇත්තේ. උතුරු සුමි කලාපයේදී යුක්‍රේන බලසේනා තුනකට පහර දී සෙබළුන් 260 දෙනෙකු ඝාතනය කර ඇතැයිද නිවේදනය කළා. ඩොනෙට්ස් මහජන සමූහාණ්ඩුවේ කොන්ස්ටන්ටිනිව්කා සහ බෙලෝගොරොව්කා ජනාවාසය අසල ප්‍රදේශවලදී යුක්‍රේන හමුදා සන්නද්ධ රථපෙළක්ද ප්‍රහාරයට ලක් කළ බවයි හෙළි කර ඇත්තේ. මේ අතරට අමෙරිකාවේ නිෂ්පාදිත ඒබ්‍රම්ස් යුද ටැංකියක්ද ඇතුළත් බව පවසා තිබෙනවා. රොසොව්කා, නොව්ගොරොඩ්ස්කොයි සහ නොවස්යොලොව් පර්වායාහිදී යුක්‍රේන හමුදා ප්‍රතිප්‍රහාර පහක්ද ව්‍යර්ථ කළ බවයි අනාවරණ කළේ. රුසියාවේ බෙල්ගොරෙඩ්හි ආණ්ඩුකාර වියචෙස්ලෝ ග්ලැඩ්කොව් ප්‍රකාශ කළේ නගරයෙන් කුඩා දරුවන් ආරක්ෂිතව ඉවත් කිරීමට තීරණය කළ බවයි. ගත වූ දිනේ සිට බෙල්ගොරෙඩ් වෙත වාර්තා වූ ප්‍රහාර මගින් පුද්ගලයෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලැබීම සමග මෙම පියවර අනුගමනය කරන බවයි නිවේදනය කළේ. මේ අතර යුක්‍රේනයේ යුද්ධයට සම්බන්ධ සියලුම ඉන්දිය කුලී හමුදා සාමාජිකයන් යළි ඉන්දියාවට යැවීමට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් එකඟ වී තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරයේදී ඇතිකරගත් එකඟතා අනුව මෙම පියවර අනුගමනය කළ බවයි නිවේදනය කළේ. නීති විරෝධීව රුසියානු කුලී හමුදා ලෙස බඳවා ගනු ලැබූ ඉන්දිය ජාතිකයන් දහස් ගණනක් යුක්‍රේන යුද්ධයට යොදවා ඇති අතර එම පිරිස් වහාම යුද්ධයෙන් ඉවත් කරන ලෙසයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් සිදු කර තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.